ආයුබෝවන් උපසමිත අද මම ඔබලොත් එක්ක කතා කරන්නේ 12 වෙනි ශ්‍රේණියේ 5 වෙනි පාඩමේ යටතේ තියෙන ජීව විද්‍යා විෂය ධාරාවට අලුතෙන් එකතු කරලා තියෙන ප්‍රතිශක්තිය සම්බන්ධවයි මම අද මේ මාතෘකාව තෝරගන්න හේතුනේ මේ මාතෘකාව අද දවසේ බොහොම යක් කතා කරන මාතෘකාවක් ප්‍රතිශක්තිය මොකක්ද මේ ප්‍රතිශක්තිය කියලා කියන්නේ ප්‍රතිශක්තිය තමයි අපිට තියෙන දවන්තම ශක්තිය මේ දවන්ත ශක්තිය තමයි අපිව ජීවත් කරන්නේ මේ දවන්ත ශක්තිය කියලා කියවම ඔයාලට තේරෙන්න ඕනේ මොකද්ද මේ දවන්ත ශක්තියෙන් සිදුවෙන්නේ අපිට ආරක්ෂාවක් ලැබෙනවා ඒ නිසා මේ ආරක්ෂාව අපි හරියටම කතා කළොත් හරියට ප්‍රතිශක්තිය අපේ දේහයට තියෙන ආරක්ෂක වැටක් වගේ මේ ආරක්ෂක වැටෙන් ආරක්ෂා කරන්නේ අපි මොනවයින්ද අපිට එතන පොයින්ට්ස් තුනක් දීලා තියෙනවා තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යර්ජනකයන්ට ආගන්තුක දේහවලට අන්න ඒ වගේ අපිට ආරක්ෂාවක් ලබා දෙනවා එතකොට මෙන්න මේ ඔක්කොම කර්ම සැලකිල්ලට අරගෙන අපිට ප්‍රතිශක්තිය ගැන නිර්වචනයක් හරියටම ජීව විද්‍යා විෂය ධාරාවේදී අපි ලියන්න අවශ්‍ය කරනවා ඒ නිසා පහසුවෙන් හදාගන්න පුළුවන් මෙන්න මේ බලන්න මේ විදිහට අපි කතා කරොත් මේ තමයි අපේ දේහයට තියෙන මේ ආරක්ෂක වැටක්. හරිද? මේ ආරක්ෂක වැටෙන් අපිව ආරක්ෂා කරන වර්ග තුනක් යැත්තේ මම කිව්වා. ඒ තමයි තුවාල වලින්, ඒ වගේම ආගන්තුක දේහ වලින්, ආක්‍රමණකාරී ව්‍යාධ ජනක වලින්. ඒ නිසා මේ ආරක්ෂක වැටෙන් මොකද වෙන්නේ? ප්‍රතිරෝධී තත්වයක්. මේ ප්‍රතිරෝධී තත්ත්වය නිසා අපේ දේහයට ආරක්ෂාව ලැබෙනවා. ඒ අනුව අපි අර්ථ දැක්වීම පොඩ නගමු. තුවාලයකට ව්‍යාජනික ආක්‍රමණිකයන්ගෙන් ඒ වගේම ආගන්තුක දේහ නිසා වලට එරෙහිව අපේ දේහයේ ඇතුලේ ඇතිවන ආරක්ෂක යාන්ත්‍රණ නිසා ඇතිවන ප්‍රතිරෝධී තත්ත්වය. නැවතත් අපි බලමු තුවාලයකට ආක්‍රමණකාරී ව්‍යාජනිකයන් ඒ වගේම ආගන්තුක දේහවලින් වලට විරුද්ධව අපේ දේහයේ ඇතුළත සිදුවන ආරක්ෂක යාන්ත්‍රණ නිසා ඇතිවන ප්‍රතිරෝධී තත්ත්වය තමයි අපි කතා කරන්නේ ප්‍රතිශක්තිය කියලා. පැහැදිලි නේද? එතකොට මේ ප්‍රතිශක්තිය ඇති කරන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය. මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට සුවිශේෂී හැකියාවක් තියෙනවා. ඒ තමයි අපේ දේහ සෛල වෙනත් ආගන්තුක සෛලවලින් වෙන්කර හඳුනා ගැනීමේ හැකියාව. මේ හැකියාව නිසා පිටින් පැමිණෙන ආක්‍රමණකාරී ව්‍යාධ ජනකයන් විදිහට අපි කතා කරනවා සමහර බැක්ටීරියා, වෛරස්, දිලීන වගේ දේවල් අඳුනගන්න පුළුවන්. මේ අපිට හතු දෙයි. ඒ වගේම තමයි ආගන්තුක දේහ යටතේ අපි කතා කරනවා පරාග කණිකාවල තියෙන රසායනික සංඝටක. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ට මතක ඇති ඔයගොල්ලෝ මලක සුවඳ බලන්නේ ගියපු අවස්ථාවක් මතක් කරගන්න. සමහර වෙලාවට අපි මේ මලේ සුවඳ බලනකොට අපිට කිවිසුම් යනවා. ඒ මොකද ඒ පරාග කණිකාවල තිබ්බ මේ රසායනික සංඝටක අපේ ශ්වසන මාර්ගයට ඇතුල් වෙන්න උත්සාහ ගන්නකොට මොකද වෙන්නේ? ඒව ප්‍රතික්ෂේප කිරීම සඳහා කිවිසුම් යනවා. අන්න ඒ නිසා තමයි මේ පරාග කණිකාවල රසායනික සංඝටක වලට විරුද්ධව මේ ප්‍රතිරෝධී තත්ත්වයක් ඇති වෙන්නේ. ඒක තමයි අපි කතා කරන මේ ප්‍රතිශක්තිය. අනිත් එක තමයි ආගන්තුක දේහ විදියට අපි කතා කරනවා බද්ධ කරන ලද පටක. බද්ධ කරන ලද පටක. ඊපස්සේ තව අපි කතා කරනවා නොගැලපෙන රුධිර සෛල. අපි හැම වෙලාවෙදිම දකිනවා රුධිර පාරවිලයේදී අනිවාර්යයෙන්ම රුධිර ඝන ගැලපීමක්, ප්‍රීසස් සාධකයේ ගැලපීමක් අවශ්‍ය වෙනවා. මේ ඒව සාධක හරියට ගැලපුවේ නැත්තම් මොකද වෙන්නේ? මේ රුධිරය කැටි ගැසීමට ලක් වෙනවා. ඒ නිසා අපි කතා කරනවා ආගන්තුක දේහවල වල විදිහට පරාග කණිකාවල රසායනික සංඝටක, ඒ වගේම බද්ධ කරන ලද පටක, නොගැලපෙන රුධිර සෛල. ඊළඟට අපි කතා කරනවා දැන් ඔය විදිහට අපිට මේ දේවල් වලින් ආරක්ෂාව ලබා දෙන්න උදව් වෙන්නේ මොකද්ද? ප්‍රතිශක්තිය. පැහැදිලි වෙනවනේ. එතකොට දැන් අපි ඊළඟට කතා කරනවා දැන් මේ ප්‍රතිශක්ති පද්ධතියට සුවිශේෂී හැකියාවක් තිබුණා අපේ දේහ සෛල වලට අපේ දේහ සෛල වලින් වෙනත් සෛල වෙන් කරලා හඳුනා ගැනීමේ හැකියාව තිබ්බා. හැබැයි අපි ඉදිරි පාඩමකදී පාඩමේ ඉදිරි කොටසකෙත් මේ ගැන කතා කරනවා. මම දැන් පොඩි මතකයක් දෙන්නම්. සාමාන්‍යයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේදී මේ ප්‍රතිශක්තිකරණ සෛල වලට අපේ දේහයේ
හඳුනාගැනීමේ හැකියාවක් තියෙනවානේ. නමුත් ඔයාලට උදාහරණයක් සරලව මම මතක් කරොත් අපි කතා කරනවා ඩයබටික් ටයිප් 1 එක ටයිප් 1 හා ටයිප් 2 කියලා වර්ග දෙකක් තියෙනවා. එතනින් ටයිප් 1 එක දකින්න ඕගොල්ලෝ ඉන්සියුලින් විදින ඒ කියන්නේ ඉන්සියුලින් මත ඩිපෙන්ඩ් වෙන එකක් තමයි අපි කතා කරන්නේ මේ ඩයබටික් ටයිප් 1 එකේ. එතනදී වෙන හේතුව තමයි අපි කතා කරනවා ඉන්සියුලින් ප්‍රමාණවත් ලෙස දේහය තුළ නිපද වෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද? ඉන්සියුලින් නිපදවන්නේ අග්න්‍යාශයේ බීටසයිල. නමුත් අපි ප්‍රතිශක්තිය කරන පද්ධතිය මගින් මේ අග්න්‍යාශයේ බීටසයිල විනාශ කිරීම නිසා මොකද වෙන්නේ? ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමක් සිදු වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඔය අවස්ථාව අපි කතා කරනවා ඒ විදිහට අපේ ප්‍රතිශක්තිය කරන පද්ධතියෙම ඒ විදිහට අපේ දේහයේ සෛල විනදමන අවස්ථාව. නමුත් මේක ඒ විදිහටම හැම වෙලෙම සිදු වෙන්නේ නැහොත් අපිට ගැටලුවක් වෙනවා. නමුත් ඒක සිදු වෙන්නේ හරිම කලාතුරකින්. ඊළඟට අපි කතා කරනවා මේකෙන්ද කතා කරනවා බොහෝ සතුන්ගේ දේහ තරලවල ඒ වගේම කටකවල තියෙන විශේෂිත සෛල වර්ග මගින් මොකද වෙන්නේ? මේ ආගන්තුක ආක්‍රමණයන් සමග අන්තර් ක්‍රියා කරනවා. දැන් පිටින් පැමිණෙන අපි උදාහරණයක් විදිහට ගත්තොත් බැක්ටීරියා, වෛරස්, දිලීර වගේ මේ ආගන්තුක ආක්‍රමණිකයන් එක්ක මොකද කරන්නේ? ප්‍රතික්‍රියා කරලා ඒගොල්ලොන්ව විනාශ කරනවා. මේ සඳහා අපි කතා කරනවා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙනවා ප්‍රතිශක්ති සෛල. මේ ප්‍රතිශක්ති සෛලවල තියෙනවා ප්‍රතිග්‍රාහක අණු. අපි ඉදිරි කොටසේදී මේක හොඳටම අවබෝධ වෙනවා. දැනට පොඩ්ඩක් මතක් කරන්න අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ තියෙන මේ ප්‍රතිශක්තිකරණ සෛලවල තියෙන ප්‍රතිග්‍රාහක අණු. මේ අණු වලට අඳුර ගන්න පුළුවන් මේ ඇතුල් වෙන්නේ ව්‍යාධි චනකයක්ද මේ විදිහට ආගන්තුක දේහයක්ද යන්න අඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව තමයි මේවා සඳහා ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කරන්නේ. අපි කතා කරනවා ප්‍රතිශක්ති ප්‍රතිචාර ආකාර දෙකක්. ඒ තමයි අපි කතා කරන සහජ ප්‍රතිශක්තිය සහ අනුවර්ත්‍ය ප්‍රතිශක්තිය. සහජ ප්‍රතිශක්තිය සහ අනුවර්ත්‍ය ප්‍රතිශක්තිය. ඔන්න දැන් අපි මාතෘකාව සාරාංශ කරොත් ප්‍රතිශක්තිය වර්ග දෙකයි. ඒ තමයි සහජ ප්‍රතිශක්තිය සහ අනුවර්ත්‍ය ප්‍රතිශක්තිය. අද මම ඔයාලත් එක්ක කතා කරන්න ආවේ සහජ ප්‍රතිශක්තිය ගැන. මේ සහජ ප්‍රතිශක්තිය කියුවම ඔයාලට තේරෙනවා සහජ ඒ වචනේම අපි කතා කරනවා අපිට උත්පත්ති ඉඳලාම මේ ජානවලින් එන ප්‍රතිශක්තිය තමයි අපි සහජ ප්‍රතිශක්තිය කියලා කියන්නේ. මේ සහජ ප්‍රතිශක්තියේදී අපි කතා කරනවා මේ සහජ ප්‍රතිශක්තිය විශිෂ්ට ප්‍රතිචාර දැක්වීමක් නැහැ කියලා. මොකද මේක විශිෂ්ට ආරක්ෂක යාන්ත්‍රණය නෙවෙයි කියලා. ඔන්න ඒකෙදි අපි කතා කරන්නේ මෙන්න මෙහෙමයි සරලවම අපි කතා කරනවා ව්‍යාධි ජනකයාගේ කාණ්ඩයේ මත පොදු ප්‍රතිචාර දැක්වීමක් සිදු කළාට ව්‍යාධි ජනකයාගේ වර්ගයේ මත මේ ප්‍රතිචාර දැක්වීම වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි කතා කරන්නේ මෙන්න මේ විදිහට අපි කතා කරනවා දැන් අපි හිතමු දැන් වෛරස් ගත්තම මේ වෛරසයේ සමහර වෙලාවට COVID-19 වෛරසය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් AIDS වෛරසය වෙන්න පුළුවන්. නමුත් මේ වෛරස වර්ගයේ අණුව ප්‍රතිචාර දැක්වීම සහජ ප්‍රතිශක්තියේදී වෙනස් වෙන්නේ නැහැ. ඒ ප්‍රතිචාර දැක්වීම අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ පොදු ප්‍රතිචාර දැක්වීමක සියලුම වෛරස් කාණ්ඩයට එකම ප්‍රතිචාර දැක්වීමක් විතරයි සිදු වෙන්නේ. ඒ වගේම අපි බැක්ටීරියා ගමු. සමහර බැක්ටීරියාවක් විදිහට අපි කතා කළොත් පිටිගස්ම සාදන බැක්ටීරියාව, ෂර් රෝගී සාදන මයෝ බැක්ටීරියම් කියන බැක්ටීරියාව. මේ බැක්ටීරියා දෙකම සහජ ප්‍රතිශක්තියේදී අපි කතා කරන්නේ බැක්ටීරියා විදිහට විතරයි. නමුත් එයා මයෝ බැක්ටීරියම්ද ක්ලොස්ට්‍රිඩියම්ද කියන එක විදිහට සලකා බැලීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කතා කරන්නේ විශිෂ්ට ආක්‍රමණිකයන්ට විශිෂ්ට ප්‍රතිචාර දැක්වීමක් නැහැ. මොකද මම පැහැදිලි කළේ විශිෂ්ට ආක්‍රමණිකයන්ට විශිෂ්ට ප්‍රතිචාර දැක්වීමක් නැහැ. මේ නිසා තමයි අපි කතා කරන්නේ සහජ ප්‍රතිශක්තිය විශිෂ්ට නොවන ආරක්ෂක යාන්ත්‍රණයක් කියලා. මේ කොටස ඔයගොල්ලන්ට ව්‍යුහගත රචනා ප්‍රශ්නයේදී අහන්න පුළුවන්. සහජ ප්‍රතිශක්තිය විශිෂ්ට නොවන ආරක්ෂක යාන්ත්‍රණයක් ලෙස සැලකන්නේ ඇයි?
එතන මොකද පිළිතුර වෙන්නේ විශිෂ්ට ආක්‍රමණිකයන්ට විශිෂ්ට ප්‍රතිචාර දැක්වීමක් නෑ ව්‍යාධ ජනකයන්ගේ පොදු කාණ්ඩයක් මත ප්‍රතිචාර දැක්වුවට ව්‍යාධ ජනකයන්ගේ වර්ගය මත මේ ප්‍රතිචාර දැක්වීම වෙනස් වෙන්නේ නැහැ අපි මෙතනදී කතා කරනවා මේ ප්‍රතිචාර දැක්වීම සහජ ප්‍රතිශක්තිය කියන එක කුෂ්ඨ වංශයෙන් වගේම අකුෂ්ඨ වංශයේ ජීවීන්ට මේ සහජ ප්‍රතිශක්තිය තියෙනවා අකුෂ්ඨ වංශීන්ට වගේම කුෂ්ඨ වංශීන්ට මේ ප්‍රතිශක්තිය තියෙනවා ඒක අනිවාර්යයෙන්ම අපි කතා කරනවා මේක MCQ ප්‍රශ්නයකදී එක කොටසක් විදියට අහන්න පුළුවන් සහජ ප්‍රතිශක්තිය කුෂ්ඨ වංශීන් පමණක් දරයි එදිරි ඔයාලට පැහැදිලි වෙනවා ඒ ප්‍රකාශය වැරදි ප්‍රකාශයක් මොකද අපි හරියටම ඔළුවට ගන්න ඕනේ මේ සහජ ප්‍රතිශක්තිය කියන එක කුෂ්ඨ වංශීන් වගේම අකුෂ්ඨ වංශීන් දෙකොට ආශේම දරනවා කියන එක මෙතනදී අපි කතා කරනවා සහජ ප්‍රතිශක්තිය කියන එක අරගත්තම පුළුල් පරාසයක ව්‍යාධි චලකයන් ආගන්තුක දේහවලට එරෙහිව ඇතිවන සහජ දේහ ආරක්ෂණය නිසා අපි කතා කරනවා දේහය තුළ සිදුවන හානිවලට ඒ වගේම රෝගවලට ප්‍රතිරෝධී වීමේ හැකියාව තමයි සහජ ප්‍රතිශක්තිය කියලා කියන්නේ. ඔන්නෝයි සහජ ප්‍රතිශක්තිය අත් දැක්වීම අපි පහසුවෙන් මතක තියාගන්න පුළුවන්. මොකද මෙතනදී අපි කතා කරන්නේ පුළුල් ව්‍යාධි ජනක කාණ්ඩයකන මොකද ඒක වර්ගයේ මත වෙනස් වුණේ නැති නිසා පුළුල් ව්‍යාධි ජනකයන් සහ ආගන්තුක දේහවලට සහජ දේහ ආරක්ෂණය මගින් ලබා දෙන තව වචනයක් මෙතනට එන්න ඕනේ මොකක්ද ඒ ශීඝ්‍ර ප්‍රතිචාරය. මොකද මෙතනදී අපි කතා කරනවා ශීඝ්‍ර ප්‍රතිචාරයක් කියන්නේ මෙතනදී උප්පත්ති ඉඳලාම අපි සතුව තියෙනවා මේ ආරක්ෂණ යාන්ත්‍රණය නැවත අලුතින් සෑදෙන්න ඕනේ නේ මේ යාන්ත්‍රණය අපි සතුව තියෙන නිසා මේකේ ප්‍රතිචාර දැක්වීම ශීඝ්‍රයි ඒ නිසා ශීඝ්‍ර ප්‍රතිචාර ඔස්සේ දේහ තුල සිදුවන හානිවලට සහ රෝගවලට ප්‍රතිරෝධී වීමේ හැකියාව තමයි අපි කතා කරන්නේ සහජ ප්‍රතිශක්තිය කියලා ඔන්න එතකොට මම කතා කරා සහජ ප්‍රතිශක්තියේ තියෙන ඒ විශේෂ ලක්ෂණ සමහර වෙලාවට අපිට මේ කොටස රචනා පේපර් එකේ ABC වලින් කැටි සටහනක් විදියට සහජ ප්‍රතිශක්තිය ලියන්න පුළුවන්. ඒ නිසා ඒකට අදාළ වෙන කරුණු පොදුවේ ඔබට පෙළගැස්වීමක් සිදු කරලා මතකයේ තබා ගැනීම අවශ්‍ය වෙනවා. අපි ඊළඟට කතා කරනවා සහජ ප්‍රතිශක්තිය අරගත්තම අපි බෙදෙනවා සහජ ප්‍රතිශක්තිය කොටස් දෙකකට. ඒ තමයි සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය සහ සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂණය. සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය සහ සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂණය. මෙතනදී අපි කතා කරනවා අභ්‍යන්තර ආරක්ෂණයත් බාහිර ආරක්ෂණයත් කියන කොටස් දෙක අරගත්තට පස්සේ මෙතනදී අපි මුලින්ම කතා කරන්නේ සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය. එතන මෙන්න මෙතනදී කියනවා බාහිර බාධක මගින් ව්‍යාධි චලකයන්ට ආගන්තුක දේහවලට විනිවිද ගොස් ඇතුල් වීමට ඉඩකඩ අසුරනවා මේ බාහිර බාධක මගින් මොකද කරන්නේ දේහය තුළට ඇතුල් වීම වළක්වනවා දැන් අපි මේ දිනවල අපි ඔය ක්‍රියාවලිය අධ්‍යක්ෂණේ අපි ගෙදරටම වෙලා නිරෝධායනය වෙන ක්‍රියාවලියේදී අපි ස්වයං නිරෝධායනයක් වුණා පහු ගිය දිනවල මෙතනදී අපි උත්සාහ කරේ මොකද්ද මේ සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය මොකද දේහයේ තුලට ව්‍යාධ චලකය ඇතුල් වීමට ඉඩකඩ අසුර ගත්ත අපි පරතරය පවත් ගත්තා ඊට පස්සේ අපි ෆේස් මාස්ක් දැම්මා ඒ විදිහට අත සේදුවා ওই වගේ ක්‍රියාවලි වලින් අපි මොකද කළේ අපේ දේහයට විනිවිද යන්නේ ඒ කියන්නේ දේහය තුලට ඒ ආගන්තුක දේහවලට ව්‍යාධ චලක සුඩිටී වීමට ඇතුල් වීමට ඉඩකඩ ඇසිරුවා ඒ නිසා අපි මෙතනදී අපි කතා කරනවා මේ ආරක්ෂාව මෙතනදී අපේ දේහයට තාම ව්‍යාධි ජනකය ආගන්තුක දේහේ ඇතුල් වෙලා නැහැ. ඒ නිසා අපි මෙතනදී කතා කරනවා මේ ඇති වෙන ආරක්ෂණය පළමු පෙළ ආරක්ෂණය කියලා. මොකද ව්‍යාධි ජනකයා අපේ දේහේ තාම විනිවිද ගියේ නැහැ. ඒ ආරක්ෂක වැට බිඳගත්තේ නැහැ. ඒ නිසා මෙතනදී අපිට ලැබෙන්නේ පළමු පෙළ ආරක්ෂාව. ඒ නිසා හොඳටම මතක් කරන්න සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය අපි කතා කරන්නේ පළමු පෙළ ආරක්ෂණය මේ පළමු පෙළ ආරක්ෂණය අපිට ලැබෙන්නේ කොහොමද බාහිර බාධක මගින් එතකොට අපි කතා කරනවා ප්‍රධාන බාහිර බාධක තුනක් මෙන්න මෙතනදී මේ බාහිර බාධක දැන් අපේ දේහයට ඇතුල් වීම වැළැක්වීම සඳහා අපි කතා කරනවා අපේ දේහයට ඇතුල් වීම වැළැක්වීම සඳහා තියෙන බාහිර බාධක මොනවද කියලා එකක් තමයි සම
ඊළඟ කාණ්ඩ එක තමයි අපි කතා කරන බාහිර බාධකය ශ්ලේෂ්මල පටලය. මෙතනදී හොඳට මතක තියාගන්න කොයිම වෙලාවකවත් ශ්ලේෂ්මල කියන්න එපා. එකට ලකුණු නැහැ. ශ්ලේෂ්මල පටලය. ඊළඟ එක තමයි අපි කතා කරන්නේ විවිධ අවයවවල ස්රාවයන්. විවිධ අවයවවල ස්රාවයන්. මෙන්න මේ කාරණා තුන අපි කතා කරනවා සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණයේ යටතේ සම ශ්ලේෂ්මල පටලය විවිධ අවයවවල ස්රාවය. මේ තමයි බාහිර බාධක. අපිට දැන් මේ කොටසේදී මම ඔයාලට මේ කොටස ගැන පැහැදිලි කරනකොට මම මෙතනදී ඔයාලට ඉස්සෙල්ලාම දැනුම් දෙනවා. මේ කොටසින් අපිට රචනා ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙන්න මේ රචනා ප්‍රශ්නේ ඔළුවේ තියාගෙන ඕගොල්ලෝ මං කක් මේ පැහැදිලි කරන දේවල් වලට සමන් දෙන්න. එදින අපි මුලින්ම සඳහන් කරනවා මම රචනා ප්‍රශ්නය මෙතනදී අපි කතා කරනවා සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණයේ උදෙසා සම ශ්ලේෂ්මල පටලය විවිධ අවයවවල ශ්‍රාවයන්ගේ කාර්යභාරය විස්තර කරන්න. සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණය සඳහා සම ශ්ලේෂ්මල පටලය විවිධ අවයවවල ශ්‍රාවයන්ගේ කාර්යභාරය විස්තර කරන්න. ඔන්න ඔය වගේ රචනා ප්‍රශ්නයක් අපිට මෙවර උසස් පෙළ විභාගයේ සඳහා එන්න හැකියාව තියෙනවා. එනිසා ඒ කාරණාව ඔළුවේ තියාගෙන අපි එකින් එක බලමු කොහොමද බාහිර බාධකයක් වෙන්නේ, කොහොමද මේක පළමු පෙළ ආරක්ෂාවක් වෙන්නේ, කොහොමද දෙහෙට විවිධ යන්නේ ඉඳ දෙන්නේ නැතුව මේ தත්ත්වය පවත්වා ගන්න. ඔන්න අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ අපේ සම ගැන. සම ගැන කතා කරනකොට සම කොටස් දෙකකට බෙදෙනවා. අපි චර්මය සහ චර්මය කියලා. උගලට මතක ඇති. අපි චර්මය ගත්තම සමේ මතු පිට තියෙන්නේ කෙරටින් වලින් කෙරටින් කියන ප්‍රෝටීනයේ ඝන වෙච්ච ස්තර. ඒ නිසා මොකද වෙන්නේ කෙරටින් කියන්නේ පහසුවෙන් සුළු ජීවීන්ට බිඳ දාන්න බැරි ප්‍රෝටීනයක්. ඒ නිසා මොකද වෙන්නේ කෙරටින් වලින් ඝන වී තිබීම ආරක්ෂාව වැඩි කරනවා. පහසුවෙන් ඇතුල් වීම වළක්වනවා. ඒ වගේම තමයි අපි කතා කරනවා ඉතා සමීපව ඇසුරු. ඒ මොකද අවකාශ නැති වුණොත් මේ සුළු ජීවීන්ට පහසුවෙන් නැහැ. සම සිදුරු කරගෙන ඉන්න බෑ. ඒ නිසා ඉතා සමීපව ඇසිරුණු. ඊළඟ පොයින්ට් එක තමයි අපි කතා කරන්නේ ඉතා සමීපව ඇසිරුණු. ඒ වගේම තමයි සෛල ස්තර සංඛ්‍යාව දැන් අරගත්තම තනි සෛල ස්තරයක් නෙමෙයි. සෛල ස්තර කීපයකින් සෑදුණු. ඔන්න දැන් අපි ආයෙ පොයින්ට්ස් තුන ගන්නවා. ඉතා සමීපව ඇසිරුණු. ඊට පස්සේ කෙරටිනී භූත සෛල ස්තර ගණනාවකින් සෑදිලා තියෙන සම. ඔන්න ඔය පොයින්ට්ස් තුනම අපි විභාගෙට ලියන්න ඕනේ. මේ නිසා මොකද වෙන්නේ සුජ ජීවීන්ට ඇතුල් වීමට එරෙහිව අපි කතා කරනවා මේ සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණයේ යටතේදී අපි සම කතා කරන්නේ භෞතික බාධකයක් විදිහට. මේ විදිහට සුජ ජීවීන්ට ඇතුල් වෙන්න බැරි වෙන විදිහේ භෞතික බාධකයක්. දැන් අපේ ගෙදරක තියෙන ගේට්ටුව වගේ එක භෞතික බාධකයක්. ඒ නිසා මේ විදිහට සම භෞතික බාධකයක් විදිහට ක්‍රියා කරනවා. දැන් අපි සමේ ඔයගලන්ට මතක ඇති අපි ඇඟ සෝදන වේලාවකදී නාන වේලාවකදී සම පිරිසිදු කරනකොට අපි කුණු අතුල්ලනවා කියලා අයින් කරන්නේ අපේ මැරුණු සම. මේ මැරුණු සම ඉවත් කරනකොට මොකද වෙන්නේ? ඒ සමග සම මතු පිටේ ඉන්න සුඩු ජීවීන් ඉවත් වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? සුඩු ජීවීන්ගේ ගහණය ප්‍රමාණය අඩු වෙනවා. අඩුවීම සිදු වෙනවා සම වලින් වල අපි ඉවත් කිරීම හරහා. ඒ නිසා සමෙන් සිදු වෙන කාර්ය තමයි අපි මේ පැහැදිලි කරේ. ඊළඟට අපි එනවා ශ්ලේෂ්මල පටලයට. ශ්ලේෂ්මල පටලය ගත්තම අපි කතා කරනවා විවිධ අවයවවල අභ්‍යන්තර ව්‍යුහ ආරක්ෂා කරමින් මේ ශ්ලේෂ්මල පටල තියෙනවා. මුඛ කුහරයේ තියෙනවා, ඒ වගේම ශ්වසන මාර්ගයේ තියෙනවා. ඊට පස්සේ අපි කතා කරන ප්‍රජනක මාර්ගවල තියෙනවා, මෞත්‍රලිංගික පද්ධතිය විදිහට මුත්‍ර මාර්ගයේ වෙයි තියෙනවා. ඒ විදිහට අපි කතා කරනවා මෙන්න මේ කොටස් වල තියෙන මේ ශ්ලේෂ්මල පටලය අරගත්තම මේ ශ්ලේෂ්මල පටලයේ ව්‍යාධ ජනකයන් ඇතුල් වීම සඳහා භෞතික බාධකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේම තමයි ශ්ලේෂ්මල පටලයේ තියෙන ශ්ලේෂ්මල ග්‍රන්ථි මගින් ශ්‍රාවය කරනවා ශ්ලේෂ්මල.
මේ ශ්ලේෂ්ම වල මොකද වෙන්නේ මේ වියල් චලකයන් වගේම ආගන්තුක දේහත් ඇලෙනවා දැන් ඔයාලට මතක ඇති අපි කතා කරනවා සාමාන්‍යයෙන් පටක විද්‍යාවේදී මේ විදිහට ශ්ලේෂ්ම වල ශ්‍රාවය කරන්නේ අපේ ශ්ලේෂ්ම පටකවල මේ කලස් සෛලයේ තියෙන දැන් පක්ෂමදර අපීච්ඡදයක් අරගත්තොත් මේ පක්ෂමදර අපීච්ඡදේ තියෙනවා මේ විදිහට ශ්ලේෂ්මල ශ්‍රාවය කරන කලස් සෛල පිහිටනවා ඔගොල්ලෝ මතක ඇති මේ විදිහට කලස් සෛල පිහිටනවා මේ විදිහ අපි අපීච්ඡදේ කතා කරාම මේ අපීච්ඡදේ දැන් මේ විදිහට ශ්ලේෂ්මල ශ්‍රාවය කරනකොට මේව මතු පිට අපි කතා කරනවා පක්ෂම තියෙන්න පුළුවන් පක්ෂම තියෙන්න පුළුවන් පැහැදිලි නේද එතකොට දැන් මෙතනදී මේ පක්ෂම මගින් සිදුවෙන ක්‍රියාවලියක් තමයි අපි කතා කරනවා මේ පක්ෂම මගින් දැන් ශ්ලේෂ්මල වල මම ඔයාලට පැහැදිලි කරා ශ්ලේෂ්මල මගින් මොකද වෙන්නේ මේ ආගන්තුක දේහ වගේම ආක්‍රමණකාරී ව්‍යාධි චලකයන් නැහැනවා ඒ වගේම තමයි මෙතනදී අපි කතා කරනවා මෙන්න මේ පක්ෂම මගින් පක්ෂ සැදීම මගින් මොකද වෙන්නේ මේ ආක්‍රමණකාරී ව්‍යාධි චලකයන් වගේම ආගන්තුක දේහ දෙහෙන් ඉවතට තල්ලු කරනවා දැන් අපි කතා කරන කැස්ස කිවිසීම වගේ වැඩි ක්‍රියාවලි මගින් මොකද වෙන්නේ මේ ක්‍රියාවලිය වේගවත් වෙනවා ඔන්න දැන් අපි එතකොට ශ්ලේෂ්මල පටලේ යටතේ අවස්ථා තුනක් කතා කරා ඒ තමයි එකක් ශ්ලේෂ්මල පටලය අනිත් එක ශ්ලේෂ්මල අනිත් එක තමයි පක්ෂම ඒ වගේම තව පොයින්ට් එකක් අපි එකතු කළා කැස්ස සහ කිවිසීම ඔන්න ඔය සියලුම කාරණා අපේ රචනා පර්ශ්වයේ සඳහා තියෙන්නම ඕනි කරුණු මොකද මේ කාරණා නිසා මොකද වෙන්නේ දේහය තුළට ශුද්ධ ජීවීන්ට ඇතුළු වීම වළක්වනවා දැන් උදාහරණයක් විදිහට ඔබලට මතක ඇති අපි සුසන මාර්ගයේදී කතා කරනවා ශ්ලේෂ්මල ඉහළ නැංවීම කියන එක ඒකදී මතකද ඔයගලට කතා කරනවා දැන් අපි සාමාන්‍යයෙන් අපේ වායු ධාරාව ගමන් කරන්නේ මේ විදිහට නාස් මාර්ගය හරහා ඇවිල්ලා සොරාලෙස් ඒ විදිහට ශ්වාසනාලය හරහා යන්නේ නමුත් අපි කතා කරන මේ ශ්ලේෂ්මල අරගත්තම ශ්ලේෂ්මල හැම වෙලාවෙදීම මොකද වෙන්නේ දේහෙ පිටතට ගමන් කරන්නේ ඒ නිසා පක්ෂම සැලීම මගින් ශ්ලේෂ්මල පිටතට යවනකොට වායු ධාරාව යන්නේ පෙනහළු වෙතට එතකොට පෙනහළු වලට මේ ඇතුල් වෙන ආගන්තුක දේහ ව්‍යාධි චලකයන්ගෙන් ආරක්ෂාව ලැබෙනවා අපි මොකද කරන්නේ රසනිකාවේදී ඒවා ගිලිනවා ඔන්න ඒ නිසා මොකද වෙන්නේ අපේ සොසන මාර්ගය මේ ව්‍යාධි චලකයන්ගෙන් වගේම ආගන්තුක දේහ වලින් ආරක්ෂා වෙනවා එතකොට ඊළඟට අපි කතා කරනවා දැන් මේ ශ්ලේෂ්මල පටලය ගැන කතා කරද්දී ශ්ලේෂ්මල පටලය භෞතික බාධකයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ ඊළඟට අපි කතා කරනවා විවිධ අවයවවල ශ්‍රාවයන් විවිධ අවයවවල ශ්‍රාවයන් ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් කතා කරනවා කඳුළු කේටය ශ්ලේෂ්මල වගේ දේවල් තමයි අපි මෙතනදී කතා කරන්නේ කඳුළු කේටය ශ්ලේෂ්මල මෙන්න මෙතනදී එක MCQ පොයින්ට් එකක් එනවා මෙතනදී අපි රචනා ප්‍රශ්නෙදී ලියන්න ඕනේ කඳුළු කේටය ශ්ලේෂ්මල වගේ දේවල් මොකද වෙන්නේ භෞතික බාධක වගේම රසායනික බාධකක් වෙනවා මොකද සමහර දේවල් වල තියෙන රසායනික දේවල් නිසා ඒවා ශුද්ධ ජීවීන්ට බාධකයක් වෙනවා ඒ නිසා අපි මේ කතා කරන විවිධ අවයවවල ශ්‍රාවයක් ඒවා අපි කතා කරන්නේ රසායනික මෙන්ම භෞතික බාධක අපි කතා කරමු සම ශ්ලේෂ්මල පටලයේ මේ දෙකම අපි කතා කරේ භෞතික බාධක යටතේ නමුත් විවිධ අවයවවල ශ්‍රාවයන් කියවම භෞතික වගේම රසායනික බාධක විදිහට ක්‍රියා කරනවා ඊළඟට අපි කතා කරනවා දැන් අපි උදාහරණයක් විදිහට අරගත්තොත් අපි කඳුළු වගේ අපිට මේ වෙලාවට හිතෙනවා කඳුළු වලින් ඉටුවෙන කාරණාව දැක්කට පස්සේ මෙතනදී කඳුළු වලින් සිදුවෙන මෙහෙය දැක්කම අපි කලාතුරකින් හරි අඬන එක හොඳයි කියලා ඇයි කඳුළු මගින් තමයි අපිට ඇසට ශුද්ධ ජීවීන්ගෙන් හා උද්දීපක වලින් ආරක්ෂාව ලැබෙන්නේ ශුද්ධ ජීවීන් හා උද්දීපක වලින් අපිට ආරක්ෂාව ලැබෙනවා ඒ වගේම තමයි දැන් අපි කඳුළු නිසා මොකද වෙන්නේ නිරන්තරයෙන් ඇස සේදීමට ලක් වෙනවා
කඳුළු ඉවතට යනකොට අපේ ඇසත් සෝදාගෙන යන්නේ ඒ නිසා මොකද වෙන්නේ ඇස සේදීමට ලක් වෙනවා ඒ නිසා මොකද වෙන්නේ මේ පොයින්ට්ස් හරියටම ලකුණු කරගන්න ඕනේ ශුද්ධ ජීවීන් තනුක කිරීමක් වෙනවා මොකද ශුද්ධ ජීවීන්ගේ සංඛ්‍යාව අඩු වෙනවා ශුද්ධ ජීවීන් තනුක කිරීමක් ඇසේ මතු පිට තැම්පත් වීමක් වළක්වනවා අනේ හරහා අපිට ආරක්ෂාවක් ලැබෙනවා උනේ පොයින්ට්ස් එක හරියටම නැවත බැලුවොත් අපිට කඳුළු වලින් ලැබෙන දේවල් තමයි ශුද්ධ ජීවීන් ඒ වගේම උද්දීපක වලින් ආරක්ෂාව ලැබෙනවා අනිත් කාරණේ තමයි ඇස නිරන්තරයෙන් සේදීමට ලක් කරනවා ඇස නිරන්තරයෙන් සේදීමට ලක් කරනවා වගේම තමයි අපි කතා කරනවා ශුද්ධ ජීවීන් තනුක කිරීමත් ඇස මතු පිට තැම්පත් වීමත් වළක්වනවා මේ නිසා මොකද වෙන්නේ ශුද්ධ ජීවීන්ගේ ගහනේ ප්‍රමාණය අඩු කරගන්න ලැබෙනවා ඊළඟ අවස්ථාව තමයි අපේ කේටය අරගත්තම අපි කෙල විසි කරනවා භූමිට අපි කෙල විසි කරනවා ඒ නිසා මොකද වෙන්නේ කේටේ සිටින ශුද්ධ ජීවි ඉවත් වෙනවනේ මොකද ඒකට හේතුව ඇස සේදීමට ලක් කළා කඳුළු වගේම කේටය වගේම මුඛය සේදීමට ලක් කරනවා ඒ නිසා ශුද්ධ ජීවීන්ගේ ගහනේ ප්‍රමාණය මොකද වෙන්නේ අඩු වීමක් සිදු වෙනවා එතනදීත් අපි කතා කරනවා ශුද්ධ ජීවීන්ගේ ඝනවාසීකරණය අඩු වීමක් සිදු කරනවා කියලා එතකොට ඊළඟ එක තමයි අපි කතා කරන්නේ ශ්ලේෂ්මල ශ්‍රාවය කරන විවිධ අපිච්ච දයන් මොකද මේ කරන්නේ මේ ශ්ලේෂ්මල මගින් නැහැවීමට ලක් කරනවා ඒ නිසා අකණ්ඩව සේදීම ක්‍රියාවලිය මගින් බැක්ටීරියා දිලීර වගේ ශුද්ධ ජීවීන්ගේ ගහන තනුක කිරීමත් ඒ ඝනවාසීකරණයත් අපි කතා කරනවා නිෂේධනය කරන ඒ කියන්නේ ශුද්ධ ජීවීන්ගේ සංඛ්‍යාව අඩු කරන දිගටම එක සංඛ්‍යාව අර මේ විදිහට ප්‍රජනනයේ මගින් සංඛ්‍යාව වැඩි කරගන්න මම මොකද කරන්නේ අඩු කරලා දානවා ඒ නිසා මේ අපි කතා කරපු කඳුළු කේටේ ශ්ලේෂ්මල වගේ දේවල් මේ විදිහට ශුද්ධ ජීවීන්ගේ ගහනේ ප්‍රමාණය අඩු කරනවා ඝනවාසීකරණය නිෂේධනය කරනවා අපි ඊළඟට කතා කරනවා කඳුළු කේටේ සේද ශ්‍රාවය ශ්ලේෂ්මල වගේ දේවල් වල තියෙනවා ලයිසොසයිම් කියන මේ එන්සයිම් ඒ ලයිසොසයිම් තිබීමේ වැදගත්කම මේ ලයිසොසයිම්ට පුළුවන් බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය බිඳ හෙලන්න. ඔන්නේ ඒ නිසා මොකද වෙන්නේ? හරහා බැක්ටීරියාව විනාශ කරන්න පුළුවන්. බැක්ටීරියාවන්ගේ සෛල බිත්ති බිඳ හෙලන්න පුළුවන් ලයිසොසයිම් කියන එන්සයිම් එක. එතකොට මෙන්න මේ හරහා තමයි අපි කතා කරන මේ ශ්‍රාවයන්වල රසායනික බාධක තත්ත්වය ඇති වෙන්නේ. මෙන්න මේ අවස්ථාව තමයි රසායනික බාධක විදියට ක්‍රියා කරනවා කියලා අපි පැහැදිලි කරන්නේ. එතනදී අපිට මතකයි ඕගොල්ලන්ට මතක් වෙනවා ඇති අපි ගොඩාක් දැන් අපි කඩවලවල කෑම කනකොට අපිට සමහරලාට අපි අත හොදන්නෙත් නැහැ සමහරලාට කඩෙත් තියෙන අපිරිසිදු කෑම වෙන්න පුළුවන්. නමුත් අපිට නිරන්තරයෙන්ම උදරා බාධ හැදෙන්නෙත් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි අපේ ආමාශයේ තියෙනවා ආමාශයේ දෙන ආමාශිනු ග්‍රන්ථි වලින් ශ්‍රාවය කරන HCL. මේ HCL නිසා මොකද වෙන්නේ අපේ ආමාශයේ තුල ආම්ලික පරිසරයක් ඇති වෙනවා. මේ ආම්ලික පරිසරය නිසා මේ ඇතුල් වෙන වියාජ චලකයන් මොකද වෙන්නේ විනාශ කිරීමක් සිදු වෙනවා. ආමාශයේ තුල තියෙන HCL. පැහැදිලි නේද? එතකොට අපිට උන රසායනික බාධක විදිහට ක්‍රියා කරන දෙවනි අවස්ථාව තමයි HCL. පළවෙනි අවස්ථාව තමයි අපි කතා කරපු ලයිසොසයිම්. ඊළඟට අපි කතා කරනවා සාමාන්‍යයෙන් සමේ සේදයයි ස්නේහ ග්‍රන්ථිවල ශ්‍රාවයන් අරගත්තම සමට ආම්ලික භාවයක් ලබා දීලා බැක්ටීරියා වර්ධනය කිරීම වළක්වනවා. බැක්ටීරියාවන්ගේ වර්ධනය වළක්වන්නේ කොහොමද? මේ ශ්‍රාවයන්ගෙන් සමට ලැබෙන ආම්ලිකතාවය නිසා. ඔනේ දැන් අපි කතා කරා සමාජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණයේ නිසා අපිට යන මම පැහැදිලි කරපු රචනා ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී මුලින්ම සහජ ප්‍රතිශක්තිය විස්තර කරලා සහජ ප්‍රතිශක්තියේදී අපි කතා කරපු සම ශ්ලේෂ්මල පටලය විවිධ අවයවවල ශ්‍රාවයන් කොහොමද අපේ සමට බාහිර බාධකයක් වෙලා කොහොමද අපිට ප්‍රතිශක්තියක් ලබා දෙන්නේ කියන එක විස්තර වෙන්න ඕනේ. ජීව විද්‍යාව පේපර් එකේදී පිළිතුරු සැපයීමේදී අනිවාර්යයෙන්ම ඒ සඳහා භාවිතා කරන නිවැරදි වචන භාවිතා කිරීම අනිවාර්යයෙන්ම වැදගත්. එහෙම නැති වුණොත් ඔබට සම්පූර්ණ ලකුණු ලබා ගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම
මේ විදිහට ප්‍රශ්නේ සාරාංශ කරන්න සම අරගත්තම සමේ තියෙන කරුණ ටික මම සරලව කතා කරොත් සම හිතා සමීප වැසිරුණු කෙරටෙනී භූත සවිස්තර ගණනාවකින් යුක්තයි ඒ වගේම සම වරින් වර ඉවත් කරනවා ඔන්න ඔය විදිහට ප්‍රශ්නේ කොටස් තුනට ගොඩනගන්න ඊට පස්සේ ඔයාලට පහසුවෙන් මේ ප්‍රශ්නෙට පිළිතුරු සපයන්න පුළුවන් විභාගයට යන්න පෙර ඔගොල්ලෝ මේකට පිළිතුරු සපයලා නිවැරදි රචනාවක් ලියලා තියාගන්න විභාගයට පෙර දින මේක බැලුවම ඔයාලට පහසුවෙන් පසු දින සාර්ථකව පිළිතුරු සැපයලා ඉහළ සමර්ථයක් ලබා ගන්න පුළුවන් ඔබට සුබ දවසක් හොඳින් විභාගය කිරීමට වාසනාව ලැබේවි මම ප්‍රාර්ථනා කරනවා बहुत स्तुति।